මන්තා චක්කවාලේ සු වත්‍රගඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සගහමොක්ක දන් දම්ම සවනකාලෝ අයංබදන්තා දම්ම සවනකාලෝ අයංබදන්තා දම්මස් සවෙන කාලෝ අයං බදන්ත නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නත්තිරාග සමෝවක්ගේ නත්තිදෝස සමෝක්කහෝ නතිමෝහ සමංජාලන් නත්තිතන්හා සමානදිතිති කරුණික ශ්‍රද්ධාකාමී ගුණවත් පංවතුනි අදත් අපේ පෙන්ත් පිරිස මේ සන්ධයායාමේ සූදානම්බෙන්නේ ඉතාම උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවනය කරන්ට අද නඋතුම් වූපුුණය කර්මය සිතකර දෙන ලෙස අප ඉල්ලා සිටි අපිට ආරාධනා කලේ ජනනී උත්කර්ෂා ඉන්දීබරී මත්මියත් වගේම බුද්ධික ජයරත්න මහත්මත් එකකුළු තරුණ දරුවෝ ජපානයේ චීවත්වෙන අපිට බොහෝම හිතාවත් දායක දරුවෝ දෙන්නෙක් තිං ඒ දරුවෝ දෙන්න තාම ශ්‍රද්ධාවෙන්නපින් කටයුත්ත සඳහා අපිට අරාධනා කලා මූලික අරමුණක් තිබෙනවා තමයි ප්‍රියන්තිද සිල්වා ආදරණීය මෞතුමියට ආශිර්වාද කරන්න එතුමියගේ ආශිර්වාද කරන්නට තමයි නේ උතුම් පුුණ්‍ය කර්මය සිද්ධ කරන්නට අද කටයුතු සූදානංකලේ මූලික වස්සේ. එ වගේම තවදුරුටත් බලාපොරොත්තු වෙනවා ජනනී උත්කර්ෂා දුවගේ. දරය පාණන් වහන්සේ එම්ලාල් ලක්ෂ්මන් ආදරණීය ප්‍යාණන් වහන්සට ආශිරවාද කරන්න එ වගේ බුද්ධික ජයරත්න පුතුනුවන්ගේ ආදරණීය පානන් ඉළන්ධාරිගේ ජයරථන මහත්මානන්ට ආශර්වාද කරන්න එ වගේ අද ජන්මදිනය සමරණ ප්‍රියන්තිද සිල්වා අම් මාතාාවගේ ආදරණය ති්‍යානන් කේද සිිල්වා ප්‍යානන්ටාශිර්වාද කරන්ටත් බලාපොරොත්තු වෙනවා නිදුක් බව පැතිීම නිරෝගි බව පැතිීම දේර්ගාාවස පැතිීම නෙවතුම්පින් කමේ අරමුණු විදියට තියෙනවා. ඉ අමතරව වසර දෙකකට තෙර මිය පරලොව යන්නට යෙදුන ප්‍රියන්ත සිිල්වා මාතාවගේ ආදරණීය මෑනියන්වන අද්‍රණිය මෑණියන් වන ඥානමුණි ලිලියන් පත්මාවත මාතාවට පින් අනුමෝදන් කරටඒ වගේම ජනනිී උත්කර්ෂ දියණියගේ මල්ලි කෙනෙක් ඉපදිලා ඉතාම කෙටිකාලයකින් අවුරුදු විස්සකට විතර අනිතන්න පෙර අභාවට පත් වෙලා තිබෙනවා එම් සමෝද් නන්දුප පොඩිතරුවෙක් මල්ලි කෙනෙක් ඒ දරුවට පින්පෙත් අනුමෝදන් කරන්නටඒ වගේ අපේ බුද්ධික තරුණ මහත්මාාගේ පුතුනුවන්ගේ ආද්‍රණීය මෑණියන් වහන්සේ අවුරුදු එක හමාරකට කලින්ිය ගියා ලතා රංජනී මාතාව ඒ මාතාවට පින්දෙට්ටත් තමයි අද මේ උතුම් පින්කම සූදානන් කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් අපිට ආරාධනා කළේ කම සිද්ධ කරල දෙන්නට කියලා. විසේ සෙම්ම ඒ දරුවෝ ඒ පවුලේ අය බොහෝම ශ්‍රද්ධහාවෙන් යුක්තව අපි මුණගැහිලා දම්පැන්ආදිය පූජාකිරීම් කටයුතු සිද්ධ කරලා ඒ වගේම අපේ ජපන් භාෂආධ්‍යයන කටයුතුවලට අවශ්‍ය කරන ඒ පහසුකං ආදියත් සලසල ඒ බොහෝ ශාසනික වස්සයෙන් ඒ දරුවෝ අපිට උපකාර කරනවා. ඉති අපි ඉතාම සතුට වෙනවා මේ උතුම්පුුණේ කර්මය සිද්ධ කරලා දෙන්නට අපිට අභකාශයක් උදාවීම පිළිබඳව අපේ සැදැහැවත් ඒ දායක පවුල් දෙකේ පින්වත් පිරිස වෙනුවෙන්. ඉතින් ඒ මෞතුමියගේ පනශවන පනස් දෙවන ජන්මදිනය නිසාවෙන් මෞු්ට ආශිර්වාද කිරීම තමයි නෙපින්කම යොදා ගනිති මූලිකම අරමුණ වනේ. ඉට අමතර කාරණා විදියට තමයි අනිකුත් පිම්පෙත් අනුමෝදන් කිරීම් සිද්ද කළේ. ඉතිං ඒ මාතාාවත් මේ දේශනාව ශ්‍රවනය කරන අපේ හැම දේශනාවක්ම ශ්‍රවනය කරන. මෞතුමිය ඉති ඔබතුමිය ජීවිතයේ ඉතා දිීර්ග කාලයක් ැගත කරල තියෙනවා. අවුරුදු පනස් දෙකක් ජීවත්වෙලා තිබෙනවා කියනෙ එකේ පර්තය තමයි. දශක පහකට අධික කාලයක්න ලෝකය තුළ ඔබතුමිය ජීවත් වෙලා තිබෙනවා. ළමයෙක් විදියට තරුණයක් විදියට විවාහක කාන්තාවක් බිරිඳක් විදියට අම්ම කෙනෙක් විදියට. ඉතාම යහපත් ජීවිතයක් ගත කරලා තිබෙනවා. ඒ අතරතුර අතරතුර විසේසයෙන්ම තතාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව බෞද්ධකාන්තාවක් විදියට ප්‍රගුණ කර ගත යුතු ගුණ ධර්ම පැත්ත දියුණු කර ගන්ටත් අංවිශ්වාස කරනවා ඔබතුමිය කටයුතු කරලා ඇතිකේලා. ඔබතුමියට තවදුරටත්. මේ තතාගත ශාස්සනය තියන කාලෙ ලබපු මේ උතුම් මිනිස් ආත්මභහවයේ. ආධ්‍යාත්මිකව අවබෝධයක් ඇතිකරගන්ට ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නට නේ දේශනාවෙනුත් උපකාරයක් ලැබේ ව කියලා මා ප්‍රාර්ථනා කරනව ජන්මදිනය සමරණවේ වෙලාවේ. බුදුරජාණන් වහන්සේ හමුවට දෙවරංබහෙරට අපපු මනුෂ්‍යයෝ පස් දෙනෙක් බුදුහාමුදුරුවෝ ගාව ඉඳගෙන ධර්මය ශ්‍රවනය කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ කාවිඳගෙන වනාහන්ත ධර්මයශ්‍රවණය කරන්නට පටන්ගතත් දෙවරංබෙහෙරට අප උපස් දෙනෙක්. එ අතරින් එක මනුස්සේක් එක්කඟ වූ හිතක් ඇති කරගෙන ර්ය ශ්‍රවණය කරා. අනිත් හතර දෙනාගෙන් එක්කනෙක් එතනම නිදාගන්න පටන්ගත්තා. අනිත්ම නුස්සය ඇගිල්ලෙන් බිම ඉරියද යද ඉන්න පටන්ගත්තා. එ වගේම අනතෙක්කෙන ගසක අත්තක් හොලව හොලවා ඉන්න ගතා හතරවැනි මනුස්ස්‍යයා අහස දිහා බලාගෙන ඉන්න පටන්ගත්තා බනාහනාතරතුරේ. එක්කෙනයි හරියට හිත එකඟ කරගෙන බනදේශනා වැැහුවේ. ආනන්ද මහතරුන් වහන්සේ වනාපු පස්දිනාගේ මේ චර්්‍යාවන්ටික දැක්කා. දැකලා උන්නහන්සට භාග්‍යවඋතු වහන්සට පවන්සලමින් හිටියේ උන්වහන්සේ ධර්ම දේශනා කරති අනන්ද තෙරුන්හන්සේ. ඉතිං උන්න්නහන්සේ තැක්කා මේ මිනිස්සු පස් දෙෙනගේ ස්වභාව පහක්තියනවා එක්ෙනෙක් බණන අනිත එක්ෙනා බිම රියන්දිනවා අනි එක්ෙනා ළඟති විිච්ච ගහක අත්තක් හොලව හොලව ඉන්නවා ඊළඟට තව එකනෙක්කම තවවිදිකට බ් අහසදිහා බලාගෙනඉවා. එක්කනෙක් හොඳටම නදි. මේක මේ බලබල එට පෝ ආනන්ද තරුන් බුදුහාමුදුරුවන්ට සඳහන් කළා ස්වාමීණී හතර දෙනාගෙන් එක්කෙනයි බනැහුේ. අනිත් හතර දෙනා එක විදිටනේ කටයුතු කළේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අයගේ පෙර බවවල, පුරුදුටිකක් තමයි ඔය මතු වනේ කියලා. පෙරබවවල පුරුදුටිකක්. ඔය දේශනාව ශ්‍රවණය කරද්දි මතු වුණ කියලා. එයි ඔය වනහන්නම නැතුව හොඳටම නිදාගත්තු එක් කෙනා. ආත්මභාව පන්සේයක්. නාගයක් වෙලා පදිච්චෙක් කෙනෙක් කියෙල භාගතුනාන්ස දේශනා කරනවා. ආත්මභාව පන්සයක්. ගෙක්ලා මයි යිපදදිලා තියන බවය කුපදින ගෙක්වි දිට මෑරෙනනවා එත්තුපතිනවා ඒ විදියට ආත්මභාව පන්සීයක් කිපදිලා තියනවලු නාගෙක්වෙලා. එතකොට එයා දිගටම ඒ ආත්මභාව පන්සේපුරාම වැඩිපුරම කරලා තියෙන්නේෙ මේ දරන ගැබේ හිසතියාගෙන නිදාගෙන තියනවා. ඒ පුරුද්ධ මතුනා කියලා තමයි භාග්‍යවතුන්හන්සේ දේශනා කරපු බව ධම්ම පදට්ට කතාාවේ තියනෙන කතන්තරයේ තියෙන්නේ එබන කතාාව තියන්නේ ඉතිං දැ අපි එක වටහග්ඩෝන මේ විදියටැන කාගහරි කෙනෙකුගේ යඥම් පුරුදු බොහොම ප්‍රකට වෙන පුරුදු දකින්ට පුළුවන් ඒ පුරුදුවලට සංසාරික යම්ඥම් බලපෑම් දිගු කාලයක් සසරේ අබ්බැහ වෙලා ඉ පු දේවල් පුරුදු වෙලාඉ පු දේවල් අනිවාර්රෙන්ම බලපෑමක් විදියට එනවා වෙන්නට පුළුවන් කියන එක අි හොඳයට අවබෝධ කරගන්නට ඕනි. අප ඉතාම හොඳින් තේරුම්ගන් ඕන ඒ විදියට සසර පුරුදු විදියටට එන්ට පුළුවන් කියෙන දැ අනි්පුත් කලයාගේ සවභවය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බිම ඉරියන්දිමින් ඉඳපු කෙනා එයත් ආත්මභාව පන්සියක් විතර ගැඩවිලෙක් වෙලා ගඩවිලා කියන සතා ගැනෝ ඔබ දන්නවා. ගම්වල ඉන්න අයනං හොඳටම දන්නවා. යර පස තුළ මේ පොළවේ ඉරි ඇඳගෙන ඒ ගමන් කරන සත්වය ගඩවුල්ලුන් ඇතටම මේ බොහොම උපකාරවත්වනවා මේ ගොවිතැන් කරනට ඒ පස්සෙහි පවතින ගුණාත්මක බවට. ගඩවිලුන්ගේ දායකත්වයක් තිබෙනවා කියන එක තමයි ගොවි තැන පිළිබඳව පැහැදිලි කරන අය සඳහන් කරන්නේ එනිසා එක එකත් අමතරකාරණයක් විදිට ඔවුවිතතියා ගන්ඩුනනිතිේ ඒ ගඩවලුන් විදියට ගඩවිල ෙදතේ අවරුදු ආත්ම භාව පන්සියක උපත්තිය ලබල තිනති යාට පුරදධත් තියෙන ඒ ඊර යන්දීම. ඒක ප්‍රකට වනා කියලා කියනවා මේ හ භාගෝතුන් නාන්සිකාවද. එලඟට තුගෙන එක් කෙනා අත්තක් කොළොවහොල්ලව ඉඳපු එක් කෙනා ගැන ඒ දහම් කතාවේ සඳහන් වෙන්නේ. පිටපිට ආත්මභාව පන්සේයක් එයාුවඳුරෙක් වෙලා වානර කොලයෙහි උපත්තිය ලබ ඉඳල තියනවා එතකොට ඒ කස්වල අතුහොල්ලන එක කොළොහොල්ලන එක එක පුරුත්තක් විදියට බැහිවක් විදියට තිබුණ කියලා තියන ඒ අනුව තමයි මේ ගති ස්වභාවය ප්‍රකට වනේ කියලා නේ ධම්ම පදර්ට කතාවෙ සඳහන් වෙනවා. ඒවගේම අහස දිහා බලංගිඳපු. එකෙනා ඔහු නැකත් කියන්න එ කියැන්න තරකා තිහාපලලඒ අනුව විස්තර කියන්නෙක් විදියට ඉඳපු දීර්ග කාලයක ප්‍රතිඵලයක් විදිහයට තමයි. ඒ විදි ගති ස්භාවයක් පෙන්වුව කියලා බුදුරජාණන් වහන්සේ. ේසනා කරපු බව දම පදට්ට කතාවේ සඳහන් වෙනවා. නැඟොය හොදට හිත එකකරගෙන වනාහපු කෙනාගේ ස්භාවය ගැන කියනවා. එයා ආත්මභාව පන්සිියක බ්‍රාක්්මණකූලේ තමයි ඉපදිල තියනේ. යා වේද හදාරල තියෙනවා. මනාව ඒවා පහුණු කරලා තියෙනවා. හොන්දට අධ්‍යන කටයුතුවල නියලිලතියෙනවා ඒ අර අක්ඩව එයා. ඒකට හොඳ ගැඹුරු අවධානයකින් ඉඳීම සිද්ධකරපු එකේ විපාකයක් විදියට යාට ඒ ලැබුණු පුහුණුව ප්‍රතිඵලයක් විදියට තමයි යාට ඒකාග්‍රසිතකින්. ඒකාග්‍රසිතකින් කටයුතු කරන්නට අවකාශය ලැබුණේ කියලා භාග්‍යවතුන් වහන්ේ දේශනා කරනෝ ඔහු විතරයි සෝතාපන්න පලයට පත්තුනා කියලා සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය ශ්‍රවණය කරලා. අනිත් සිව්දනාටම බුදුහාමුදුරුවෝ මුුණ ගැහනත් ප්‍රතිඵලයක් ප්‍රයෝජනයක් ලබාගන්නට අවස්ථාව ලැබිල නෑ. දැ එතකොට අපි ඇතටම මේ සස්සරට දැන්ඒකාරණාව ඇහුවම මට ඇති වුණේ අපි මේ සස්සර ගැන ච්චර බිය වෙන්ඩෝනද කියන එක ඒ සිතුවිල්ල තමයි මට ඇතිුණේ කියන අපි ඒවගේ ආත්මභාවවල දිගින් දිකටම උපත්තිය ලැබෙන තත්ත්ව එකට පත්තුනොත්. එතකොට ඒවයේ ඇතිකරගන්න පුරුතු නිසා. ඒයේ අපිට ඇතිවෙන මේ ඇබ්බැහි සහ පුරුදු නිසා. අපිට ඊට පස්සේ සත්පුරුෂයක් මුණගැහුණත් මනුෂාත්මයක් ලබාගෙන දුකසේ දුර්ලබව සත්පුරුෂයෙක් මුණගැහුණත් කල්යාාන මිත්‍රෙක් මුණගැහුනත් ලොතුරු බුදුවරෙක් මුණගැහුණත් මහරහතන් වහන්සෙනමක් මුණගැහුුණත් අපිට කිසිම ප්‍රයෝජනයක් නැතිවෙන්ට පුළුව. අර පුරුද්ධ ඉස්සරහටවිල්ලා ඉතාම වටින දෙයක් ඇහෙන්නේ නැතිවෙන්න පුළුවන්ට. තාම වටින උතුම් ධර්මකරුණ අපිට මගෑරෙන්න්න පුළුවන්. සසරෙන් ගැලවෙන්ඩ තියන අවස්ථාවක් අපිට මගෑරෙන්ඩ පුළුවවා. ති අපි කෝහොම ද ඇත්තටම දන්නේ. අපි මෙච්චරකල් සසරේ ඉන්න හේතුවෙලා තියන හේතු අතරත්. ඔය වගේ කාරණ නැහැමයි කිය අපි කොහොමඳ තර්ක කර. ඔය වගේ දේවල් එකැන බුදුවරු අපිට මුණගැහිලා. රහතන් වහන්සේලා මනගැහිල නැතිවති අපට. සපපුර්ෂෝ මුණගැහිල නැතිවෙති ද කල්ලයාන මිත්‍රයු හමුවවෙලා ඇති. අපේ බුදුරජාණන් වහන්සේටම උණහන්සගේ පාරමී කාල පරිච්චේදය තුළ හමුණු බුදුවරුන්ගේ ප්‍රමාණය පංලක්ෂ දොළොස්තහස්කන නක්කේලා දහම් පොතපත තුළ ඉගනගන්ට මට ලැබිල තියෙනවා. එතකොට ඒ බුදුවරුන්ගේ වංශය ගැන කියන ඒ බුද්වන්සේට අනුව පවා අපිට පේනවා භාග්‍යවත වහන්සේට විසි අටනාමක් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිල තියෙනවා. විිවර්රණ ලබල තියෙනවා. එතකොට ඒ සියලුම බුදුවරු උන්හන්සට මුණගැහෙනවා. උන්හන්සේ ඒ වෙලාවල්ලල උතුම් අවබෝතයට පත්තන්නේ නැතු උන්හසේ බුද්ධත්වය අරමුණු කරගෙන පාරමි පුරල තියෙනවා. ප්‍රාත්වෙන්ඩ අවස්ථාව තිබුණත් වඋහන්සේ බුදු බව තමයි පාර්ථනා කල තියෙන්නේ. එහම තමයි අපේ දහම් පොත්ත පත්ත තුළ අවධාරණය කරන්න. එතකොට තැන් අපිටත් ඒවාගේ බුදුවර මුණගහනද. සත්පුරර්ෂෝ මුණ ගැෙන්න්ට. කලයාන විත්‍රයෝ මුණග හන්ටති එවනාට අපිට තිබිච්ච ඇතැම් පුරුදු හින්දා ඇතැම් ඇබ්බැහින්දා ඒ බුදුවරු දේවල් දේශනා කරද්දි අපි එය හරියට සීකල්පනාවෙන් යෝනිසෝ මනසිකාරෙන් සතිසම්පජඥයෙන් යුක්තව ශ්‍රවනය කරන්ට නැතු වෙති ඒක අපි මේ සංසාරතාමින්නේ ඒකයි අපි මේ ලැබිච්ච ආත්මභාවේ තුළම උතුම් අවබෝධයට පත්වීම අරමුණු කරගෙනම ධර්මය ශ්‍රවනය කළ යුත්තේ. සාකච්ඡා කළ යුත්තේ. සීනුවනින් මෙනෙහි කරර ඒ උතුම් ප්‍රඥාව අප තුළ දියුණු කර ගැනීම සඳහාපි කටයුතු කරගත යුතුවන්නේකයි. ක මේ ලැබිචමනු සාහත්මවත්. අපද අපිත් දන්න නෑ. අපි දන්නේ නෑ අපේ ඊළංඟ භවය දුගතියක් වුණොත්. එතනදී මේ වගේ උතුම් ධර්මයක් පුහුවෙන්ට අවස්ාවහම්බේ ළඟට ඒජීවිතවලට ඇබැයි වෙන්න පටගන්න අපේ. ඒ ජීවිතවලතියන පුරුදුවක්ක තමයි අපේ ගමන් කරන්න පටන් ගන්නේ. චිග්ගල වගේ සූත්‍රයකට අනුව භාග්‍යවතුන් වහන්සේම අවධාරණය කරන දෙයක් තමයි අපිට තිරිසංවැනි දුගතියක උපත්තිය ලැබෝතින්. අයෙත් මනුෂ්‍ය ආත්මභාවයක් ලබාගණ්ඩ හරි දුෂකරයි කියන එක බෑනෙමයි දුෂ්කරයි කියල. එතකොට දැම් බලන්න අ තුන්දනෙකුට ඒ හතර දෙනකොට. උතුම් ධර්මමාර්ගය මගැහැරුණේ ඒගොල්ලොන්ගේ ඇබ්බැහි තමයියාවෙදැන් එක මනුස්සෙක් ගත්තුතින් එයා මනුෂ්‍යයෙක් වෙලා මිඳල තියෙනවාන. හැබ තරකා මේ විද්‍යානය කරයා නැකැත් බලන කෙනෙක් කරෙක් ඒග්‍රහනක්ෂාස්ත්‍ර කටයුතුවල කොමරිය තාරකාද අහන්ස දයාාම තමයි නිීක්ෂය කර නිදලතින්. එයා ඒ ඒ පුරුත්ත එයාගේ මතුවෙනවා යාගේ ව්ටිනම වෙලාවේ බාධකේ ලෙසන ඒක එතන් තේරුම් ගණ්ඩෝ. ඒ හිදා අපේ හැම වෙලාවකම මේ කතාවෙන් තව එකක් ඔබට පනිවිඩයක් විදිට ඉගෙන ගණ්ඩ තියෙනවා එතමයි හැම වෙලාවකම අපි මතකතියා ගණ්ඩෝන අපි කටයුතු කරගෙන යනකොට අපේ එ පුරුතු මතුවෙලා අපිට ඉතාම වටිනම දේවල් මගෑරෙන්න්න ඉඩක්තියෙනවා. එනිසා අප අනිවාරි අනිවාර්යයෙන්ම උත්සාහ කරண்டඕන අපේ සිහිය සහ නුවන නේ මොහොත තුළ පවත්තුවාග. හැම වෙලාවකම එකට හිතට පුහුණුවක් අපිදෙන්ටෝර්. අපි කරන ක්‍රියාවෙහි සහිය පිහිටුවාගන්න. කරන කතාවෙහි සිහිය පිහිටුවාගන්. සිතන සිතුවිල්ලෙහි සිහිය පිහිටුවාගන්. එක පූර්ණ සවිඤ්ඥානික බවකින් යුක්තව කටයුතු කිරීමට අපි හැම වෙලාවකම උත්සාහයක් වීරියයක් අනිවාරෙන්ම ගන් ෝඕන. මොකද නැත්තම් තාම වටින දෙ එකල් ලෝකෝතර නිවන් මග ප්‍රගුණ කරගන්ට ඒ උතුම් මගපල ලබන ගමනට උදව්වෙන්න ධර්මයක් වෙන්න පුළුවන් මගෑරෙන්නේ. ඒවිතරකුත් නෙමේ. ඒ විතරකුත් නෙමෙයි ඔබ තෙරුම්ගන්න ඔබ අවබෝධ කරගන්න සමහරවිට ලෞකික ජීවිතෙහි තාම වටින දෙයක් වුණක් තාම වටින දෙයක් වුණක්. අර පුරුදු සහ ඇබ්බැහි එක්ක අපිට ඇහෙන් නැතිවෙන පුළුවන්. පේ නැතිවෙන පුළුවන්. අප අපේ නුවනට ගොදුරු නොවෙන්න ග්‍රහණය නොවෙන්න පුළුවන්. එහින්ද පුළුවන් තරන් සිහිය දියුණු කරන්ට සතිය දියුණුරන්ට ඔබ හැම්ම කෙනෙක්ම උත්සාහ කරන්නට ඕනි කියනෙ එක නහිදී මම ඔබට මෙත්සිතින් යෝජනා කරනවා. අම්මල තාත්තල කියන එකක් තමයි වයිසට අන්ඩ අන්ඩ සිහිකල්පනාවනන් ටිකක් අඩ වීගෙන යනවා වගේ පේනවා කියලා. ඒක අදහස තමයි අපි සිහිය සහ නුවන කියන එක එකඟ හිතක් පවත්ව ගන්න අපි පුහුණු වෙලානෑ කියන. ඒ වයිසට යනකොට කායික ඇති වෙන විපර්යාස නිසා යම් වෙලාවකදී යම් කෙනෙකුගේ බිඳවැටෙන්ට පුළුවන් බලපෑම්තියෙනවනේ යම්යම් ස්නායුවල ආබාදැවිල්ල ඒ වගේ දේවල් වඩ පුළ නමුත් අක්ඩව සටිය සම්පජඥය දියුණු කරපු අය අවුරුදු අසුව අනුව වෙලත් ඉතාම හොඳ සිහියෙන් පනාකාරීව දැනුවත්කමකින් කටයුතු කරනවා අපි දකිනවා. එහින්දා මඔබට යෝජනා කරනවා ඔබ කරන හැම දේකටම හොඳට සිහිය පිහිටුවාගෙන කරන්න ඔබ මේ මොහොත ඉඳලම පටන්ගන්. ැ මම මේ දේශනාාව කරනකොට මේ විතරයි ගඟට ගිලම්පස්සේ එකක් වල දිනොට ඒ එක්ක ඉන්න පැම්පාසුවනකොට ඒ කටයුත් එක්කන්ට ඇවිදිනකොට කටයුත් එක්කන්ට තැන් අපි මේ ගොඩක් ඩිවයිස් වලට ඇඩික්්‍රච්ච යුගයක් න එමින් තියන්නේ ඉතිැ එක කම්ර්දෆෝන්ටැද එම කියලා මේ විවිධ මේ ඉයිස්සලට අපි කොඩාක් ඇබැහිවෙච්ච යුගයක ඉන්න දැම් මේ වගේ යුගයක සමහර වෙලාවට කෙනෙකුට ඒ ඒ ඇබ්බැහින්දා මේ බුදුවරෙක් මුණගැහෙනවා උතුම් ධර්මාවබෝධයට පත්වෙච්චේ කෙනෙක් හමුවට යනවා හැබැයි ගියාට එ කියනද අහනුුවෙන්න්න පුළුව ොකද මේක ඔබෝබිඉන්න පුලන් පෝර්ණික ඔබෝබින්න පුළුවන්. මක අපි දකිනවා මේ. නලාවෙ කන්න නතු ෝනෙ එක ඔබ ඉන්නය ගොඩක් කිනවනි. අනි දෙකෙන කතා කරදද ඇත්තෙක හරියට කතා කරන්නේ නැතු ෆෝ එක ඔබ ඔබ ඉන්නහය දකිනවා. ඒ ගි වනත් පැවිද්දෙක් වුනත් කවුරුනත්. තමන් කරන ක්‍රියාවට සිහිය දියුණු කරගත්ෙ නැතුත්. ඒ ඇබ්බැහියම ඊලඟ අවස්ථාවක දරුණු විපාකයක් වෙන්න පුුවන්. ඒක මේ කතාවත් එක්ක මම ඔබට අවධාරණය කරන පනියවඩ ටික මොකද මේ කතාව ලස්සන පනියුඩක් දැ කෙනෙකුට තෙඩ පුළම් ඕ ඇතද පොට්න එක අපි ශ්‍රද්ධාවෙන් සමහර දේවල් පිළිගන්නවා. ස්මාර්ධදයව ශ්‍රද්ධාවෙන් පිළිගන්නු මේ සංකල් පෙහරි වටින එකක්නේ. අද විද්‍යාත්මකව ගොක් අයි මේ මේ විද්‍යාත්මකදාදී ප්‍රශ්න එන කට්ටන්නවාන ද විද්‍යාත්මකවත් පිළිගන්න දෙයක්නේ මේ ලෝකයේ මේ පෙර බවවල යම්යම් පුහුණවෙච්ච දේවල් පුරුදුවෙච්ච දේවල් මත්තුවෙනවා කියනෙක. පෙර බවවල දේවල් එකන ර චූටි දරුවෝ ඉන්නේ මේ P.ට ගත්තු කටිය. ජයම් විෂයන්නේ පොහෝම ප්‍රඥාවන්ත දරුවන්න ඒක මේ මේ භාවය විතරක් දේකින් හරි දුර්ලබයින එහමදයක් වෙන වන ඒ මිරකල්ල එකක් වගෙන එතකොට. හැබයි ගොඩාක් වෙලාවට මේ වඩපුළුවම් දේ වෙන්න පුළුවන් දේ තමයි ඔබ අවබෝධ කරගණ්ඩෝන වෙන්න පුළුවන් දේ තමයි. අපේ හරියට සිහිය පිහිටවාගෙන. ම අරමුණක දේවල් කරලා අපේ මනසට පුහුණු කරෝති. අපේ මනසට ඒ හරියටම ඒත්තුගැන්නුවතින් ඔබ මේ වෙලාව මේ දේ කරන්නේ. වෙලාවෙ මේ දේ අහන්න නේ වෙලාවෙ මේ දේ බලන්නේ මේ වෙලාවෙ මේදේ රත්වදිින්ඳින්නේ. එතකොට මතකතියා ගන්න ඔබට කොච්චර වයසට ගියත් ඔබේ සිහිනුවන්න බිඳ වැටෙන්නේ නැතුව පවත්වාගෙන යන්ට එක ලොක උපකාරයක් වෙනවා. ලොකු උදව්වක් වනවා. එනිසා එක දැනක වාඩිවෙලා අනාපාන සතිබැනි භභාවනාවක් ප්‍රගුණ කිරීම විිතරක්ම නෙමෙයිනේ. භාවනාව ප්‍රගුණ කිරීම විතරක්ම නෙමෙයි මෙතන මම ඔබට යෝජනා කර නීකත් එක ක්‍රමයක් ඔබේ සහ දියුණු කරන. හැබැයි සෑම ඉරියව්වකම. සෑම ඉරි අව්වකම සිත පිහිටුවා ගන්න. මේ පස් දෙනාගේ පෙරභවය පිළිබඳව කතාව දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා රාගය හා සමවූ ගින්නක්වත්. දෝසය හා සම වූ ගැනීමක්වත් මෝහය සමහා සම වූ දැලක්වත් තන්හාවහා සම වූ නදියක්වත් නෑ කියලා. ආනන්ද තේරුන් වහන්සේට දේශනා කරනවා. නති රාග සමෝ අගගිකි වේ රාගය හා සමාන ගින්නක් නෑ කියලා. ඇකවේ. ඇලීමන. ඇලීමහා සමාන පෙන මේ ගින්නක් නෑ කියලා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා. ැ බලන්ඩ අනිත්තා ඕනම ගින්නක අඩුම අඳනගණ්ඩ ලක්‍ෂණ තියෙනවානි. අඳුනගණ්ඩපුළුව දුන්දානවා, අගුරුපේනවා ඒ වගේ ලක්ෂණ ටිකක්හරිපේනවා දැම් මේ රාකය කියන ගින්නේ ස්වභාවේ තමයි. එහෙම මතුපිටට දුන් දදාපෙන්න්නෙත් නෑ. අංගුරුපේන්නෙත් නෑ. හැබැයි බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ අගුරු තියන දැල්ලතියන දුන්දාන, ඒ සියලුම ගින්දරවලට වඩා රාග එකවේ ඇලීම කියන ගින්න ඉතාම බලගතු ගින්නක් කියලා එකන අපි ඇලීම ඇතුළේ තමයි පිච්චෙන්නේ. ඇලීම ඇතුළේ තමයි පිච්චෙන්න්නේ අපි වැඩම වතුරටිකක් වැටිල පිච්චනයක. රත්ච් තෙල්තිිකක් වැටිල පිච්චනය එක. ඒවා දරාගන්න පුළුවන් ඒව කෙටි කාලෙකින් ඒතු ආලවේලනෝ හැබැ ඇලීමකින් ඇති වෙන පිච්චිල්ල ඒ බිඳ වැටෙන කොට බලන්ඩ අවුරුදු විස්සකට කලින් මේ මෞතුමියගේ අද උපන්දිනය සමරණ ප්‍රියන්තිද සිල්වා මෞතුමියගේ එක පුතනු කෙනෙක් නිය ගිහිල්ලා තියෙනවා පුතුණු කෙනෙක් මිය ගහිල්ල තියෙනවා ඒ උත්කර්ශදුවට පස්සේ ඉපදිච්ච දරුවෙක් නිය ගිහිල්ල තියෙනවා මේ ඒ දරුවා මාස කීපයක් තමයි මහිතතානය මාස කීපයක් තමයි ජීවත්තලා තියෙන්නේ සමෝද් නන්දුප කියලා පුංචි දරුවෙ. ඇැ බලන අවුරුදු විශ්සක් ගත වනත්. ඒ දරුවා නිසා හැත්තුලේ දැනෙන වේදනාව. ඒ දරුවා මැරුණු එක ගැන හිතනකොට ඒ මවුට ඇති පියාට ඇතිවෙන පීඩාව දුක කොච්චර බලගත්තුද කියලා තේරණවානේ ද අවුරුදු විස්සකට පස්සෙත් ඉතාම කෙටිකාලයක් තමන්ගේ ගාව ඉඳල මියගේපු යේ දරුවට පින්පෙත් අනු මෝදන් කරන්ට නේ මව් කටයුතු කිරීමෙන්. ඒෙෙන්ම පේනවානේ ඒ. ඒඒ ඇලුණු කෙනෙක් නිසා කොච්චර විඳවනවාද කියනෙ කනේ ඒ ඇලීම ඇතුළෙ කොච්චර පිච්චනවාද කියලා. හිළඟට දරුවෝ තමන්ගෙන් ඇත්වෙන කොට මව්පියෝ කොච්චර පිච්චනවාද කොච්චර විඳවනවාදන තරුවෝ තමන්ගෙන් ඇත්වෙනකොට මේ තරහ වෙෙලා ඇත්වෙන වමත් නෙමේ සමහර වෙලාවට අධ්‍යාපන කටයුතුලට විදේශ රටවල්වලට යනවා සමහර වෙලාවට රැකිරක්ෂාවලට විදේශ රටවල්වලට යනම්. එක්කෝ තමන්ගේ ගම්පලාත වෙනුවට වෙන ඈත දුරබැහැරකට යානවා. අම්මල විදෝනවා තාත්තල විදෝනවා ඒ විඳවන් නිමොකක්ද හේතුව ඉතිෙන ඇලීම රාග ඒ පිච්චිල්ල අර දරවලට පිච්චනවාගේ නෙමෙයි පිච්චිල්ලේ තියන දැව තැ තෙල්ටිකක් දා පුච්චනෝ වගේ එකක් නෙමෙයි බලගතු පිච්චිල්ල ඒ විශාල විඳවිල්ලක් එක විශාල දැවිල්ලක් තැවිල්ලක් ඒම විඳ වනය ඇලීම නිසා විඳ වනයි කොච්චර නම් ඔවුගේ ඒ විඳවීම අපි ගාව කිය තියනවාද මෙයා නිසා පිච්චනෝ මෙයා නිසා විඳවනෝ මෙයා නිසා එකරයක් නින්දනෑ මේ දරුවගේ වැඩහින්දා දැවි දැවි ඉන්නේ පයෙන් ඇැතිගෙන ඉන්න මේ හැම එකක්ම තියෙන්නේ ඇතුළේ ගින්නක් ඇති කරන්නේනෙ බයකිව්වත් ශෝකයකිව්වත් ඇතුළේ ඇතුළෙ දැවෙනවා. ඇතුලේ ඇවිලමින් ජීවත්වෙනෙක් කෙනෙ. එනිසා මම ඔබට මෙත් සිතින් හරුණාවෙන් යෝජනා කරනු මේක හොඳ අවබෝධ කරගන්න අපේ මේන් සංසාරය වැඩිම පිච්චෙන්න්නේ ඇලම නිසා ඔබට නද ඔබට යම්කිෙසි ආකාරයකින් ඔබට යම්කිසි ආකාරයකින් ඒ ඇලීම තුළින් නිදහස් වඩ ගොළුවන් කම ලැබුණනොත් ඔබේ දැවීමෙන් පිච්චීමෙන් තැවීම ඔබ ටිකටික තිිකටික නිදහස් වෙන පටන් ගන්න මඳනුව එක අර්ය හරිම අමාරුදයක් හරිම අමාරුදයක්. තැබලන්න අර අර ප පස් දෙනගෙන් හතර දෙෙනෙකු ඒගො ල න් දේල්ල ොන්ට නිහස කොච ර ර වෙලා. ම්යම්දේවල්ල නින්දට ඇලිච්චක් වෙලා හිතියය නාගෙක් වෙලා ඉපදිච්ච කෙන ගැනකි වන. ඒ ඇලේම කොච්චර බලගතුද කියනවා නම් ඒ ඒ ඇලම එයාට බුදුරජාණන් වහන්සෙනමක් මුණ ගැවුණාත් ඒ බුදුහාමුදුරුවන්ගේ වටින ඉගැන්වීම තේරුන්ඩන්ට තරම් සිහිකල්පනාව ඇති කරවන්න නෑ ඒ ඇතුළ ඇල්ිලඉන්නවා ඔය එකැනේ නින්දට ඇලීම නිසායා කොච්චර පිච්චිලා ඇත්තද. නිදා ගණන්ඩ අවස්ථානඇති වෙනකොට. ඉන්දට ඇලනු කෙනෙ නිතාගන්න අවස්ථානැත්ති වෙනොට කොච්චර දැවනවාද. පිච්චනාද ගැටනවාද දවේශය උපදව ගන්න කොච්චර ප්‍රශ්නැති වෙනවාද. කියැනෙ චුටදයක්ක. මූලික මිනිස් අවශ්‍යතාවලින් එකක් කියෙමකු දැ එක අපේ? යමකටද අපි ඇලුේ යමෙකුටටතන යමකට ඇලුනත් යමෙකුට ඇලුනත් අපිගොඩක් පිච්චන පටන් ගන්න. ති බුදුහාමුදුරුවන්ගේ දේශනාවනම් බුදුහාමුදුරුවන්ගේ දේශනාව නම් ඔබ නිදහස්වය යුත්තේ දේවල්වලින් හෝ උද්ගලයිඉගෙන් නෙමෙයි ඒ ඇලීම නම්මෝ ඒ අපි දවන තවන පුච්චන මනසි අපි නිදහස්වෙන් නො ඒන් අපි නිදහස්සෙන්ට ඒකටයි ජීවිතය අථර්ථය දකිින් ටෝන පංචස්කන්දයේ පවතින නිසාරවත් භාවය අපි ටිකටික අපේ මනසට ඒ එත්තු ගන්නවන්න ඕනි ඒ පවතින හිස් පව ඒ පවතින අසාර බව එහි පවතින තාවකාලික බව අපේ එත්තු ගන්න ඕන අප අප අපේ මනසට එත්තු ගන්නවන්න ඕන අපේ නුවන ඒ ඒ ඥානයෙන් දියුණු කරන්ටඕන වැඩි දියුණු කරගන්ට ඕන එක මගේ පංචස් කන්දය ගැනත් අන්නායගේ පංචස් කන්දය ගැනත් පවතින ඒ අතාර්ථය අවබෝධ වෙන කට තමයි. අපි ඇලිම් පියවරෙන් පියවර අඩුවෙන්න පටන්ගන්නේ ටිකෙන් ටික අපේ දරුණු බැඳීම් අපි පුච්චල දමන බැඳීම්බලින් අපි ටික ටික නිදහස්සයන පටන් ගන්නේ අඩුම තේරුම් අරංවත් ඉන්දෝන අඩුම තේරුම් අරවත් අප ඉන්ඩෝන අපේ දැවෙන්නේ අපි පිච්චෙන්නේ අපි බිඳවන්නේ අපේ එඇල්ලීමැ තුළි කියලා. එක සැරටම කාටහරි කෙනෙකුට මේ කැලවෙන්ට ඒවයි සියයට සියක නිදහස්වෙන්ට නොහැකි වෙන්ට පුළුව. විය හැකි. ඒත් අපි අඩුම මේ ධර්මයන් පව ගණන්හරි ශ්‍රවණය කරමින් ශ්‍රවණය කරමින්. පුහුණු කරගෙන යන්ටඕන එතකොට එක අවස්ථාවක් සමහරවිට අපිට ඒයි මේ භවය බැරවුනොත් ඊළඟ භවයක දිහරි අපිට අවස්ථාව උදාවයි සත්පුරුෂයකු ගෙන් අහන ඒ ජීවිතයේ අනිත්‍ය බව පිළිබඳව දුක්සහගත බව පිළිබඳව අනාත්ම බව පිළිබඳව ඒ ඒ ධර්මය අ අහනකොට අප උතු ම අවබෝධයට පත්වවෙන්න. නික්ලේෂී තත්ත්වයට පත්වෙන්ට අපිට අවස්ථාවක් උදාවේ. අපි අකණ්ඩව දහම් ශ්‍රවණය කරමින් ශ්‍රවණය කරමින් අප නුවන දියුණු කරමින් දර අපි මේ දේවල්ලට අප මනස ප්‍රගුණ කරවන්නඩෝට. ඒ වගේම හරි සිහි කල්පනාවකින් අපි දෙයක් කරද්දි කියද්දි අහද්දි බලද්දි දකිද්දි කටයුතු කරලා ඒකාග්‍ර හිතකින් ඉඳීම පුහුණුවත් අපි මේ භවේ දියුණුකර ග්ඩුවෝන. එසකොට මේ භවේ සමහර විට උතුම් නිවන අවබෝධ කරගන්නට නොහැකිවුුණු. මේ පුහුණුවෙන් අපි ටීළඟාත්ම භාවය අරම්භ කරගන්න පුළුව. පහුව අපි එකතු කර ග්ඩෝන කුසල අපි දියුණු කර ගඩෝන. මේ කුසල අපි තිියුණු කර ගටෝන. ඒඒ ඒ කාරණය ලළමමුින්මතරු ගන්න ඉලාඟෙට භාගුතු න් දේශ කරනා. නත්ති දෝස සමෝ ගහෝ ගහෝ කියන ගැනීමක් කියෙනකන තැ සත්තු අපි අල්ලා ගන්නවනේ සමාර විසකුරු සත්තුගේ අල්ලා ගැනීමම් තියෙනවනන්නේ මේ අපේ ජීවිතේ එම. අප අල්ලගෙන අපිට කරන හිංසා පීඩා තියනු අපි අල්ලා ගැනම් හැබැයි ඒවා මේ සාමාන්‍ය දේවල් ඒක එක භාව එක දුකක් විතරයි හැබැයි දේශයෙන් තරම්ි නරක විදියට මේ සසර අල්ලා ගන්න දුක්කිත විදිට අල්ලා ගන්න ව ධර්මයක් නෑ කියල බදුරජාණන් වන්ශ දේශන කර. මකද දවේශයෙන් අපි කෙනෙක්කු අල්ලගත්තොත්. රාගයෙන් අල්ලගත්තට වඩා භයනකයි. එළඟට වෛර කරෝධයක්ක සසරේ අර සාමාන්‍ය සතිකට අහුුණ වගේන වෛරක් කාරෙකුට හුණොත්න. අපි වෛර බැඳගෙන ඉන්නකොට ඒ වෛරයට පාත්‍රවෙනෙක්ෙන අපිට හමුණනොත් අපි කෙරෙහි වෛර පැඳගෙන ඉන්න කොට යාට අපි හමුවනොත් ඒක ඉවරයක් නෑ මට මගේ මිත්‍රරේ කිය පෙරිද පෙනුව පුංචි වීඩියෝ එක දැන් සාම්‍යෙන් වනන්තරේ සත්තු සත්තු අතර දෙේවල්ය නවා ඒඒ ඒ චටි වීඩියෝ එක තියෙන්නේ හරකිකින්නවා කැෑ හරකෙක් ඉන්නවා එයා කොලකකයිදදී තල සහිත ඇතෙක් ඇවිල්ලා එකන කිසිම මේ හේතුවක්කත් නැතුව ආපු ගමන් යන්නගෙන එනගෙන යන අරසතාත් මගින් ඒ පෙන්නලා මගේ මේ මිත්‍රයා විමසා සිටිය ඇයිෙ මට නිශ්චිතව කියන්න බෑ ඇයිහෙම වෙන්න කියලා හැබැයි සමහර විට වයිරක්කාරය මුණ ගැවුණවෙන්න පුළන්. සමහර විට මේ සස්සර එහෙම දේවල් වෙන්න පුළුවන්. ැසාම්‍යෙන් අල්ලි අලි මොකද හරක් මස් කනවද. කොටියෙක් ආරකෙක් ගෑන්ගට පැන්නොත් දිවියෙක් පැන්නොත්. අපි දන්නවා මේ මාංස භක්ෂක සතෙක් මෙයා මස් කනවා අලිය එහා ඇතැ ඉඳල දුවන්ය වෙලා මේ නිකන් ඉන්න හරකාවත් දැක්ක ගමන් යාට ඇනල පොලවට හලා මරලමදර. සමහරපිට වයිරක්කාරය මොන ගැවුණ වෙන පුලො ඒ දෙන්නා බැදිලා ඉන්නේෆයිරෑ තුළි වෙන්න පුළා බුදුහමුදුරුවෝ කියපුදේ මේ කාතාව කියනුකොටම මට ඒ පුංචි වීඩියෝ පට ඉක්මනිම මතක්කුණේ ඇයි ඉක්ම වෛරයෙන් කෙනෙක් අල්ලා ගැනීම තරම් බයානක වෙන අල්වා ගැනීමක් නෑ. රාගය ඇතුළි නම් පිච්චනවනි දවේශයෙන් ක්‍රෝධයෙන් අල්ලගත්තම පුච්චනවා ්චපුච්ච මනුත් එවැනිම විපතකට එවැනිම කාරණාවකට තව සංස්කාර ධර්ම රැස්කර ගනිමින්සාාල ප්‍රශ්න ප්‍රමාණයක් න සසට ඇතිකර ගන්නව දවේශය හින්ද. මයෝජනා කරනවා දේශය නං අල්ල ගන්න අන්නපා කවුරු කවරුත් අල්ල ගන්න අන පත්දේශෙන් ප්‍රශ්නයක්මයි සමාවම දෙෙන්ට මොන්න අපරාධය කරලා තිබනත් කමන්න්නෑ සමාවම දීලා සමුගන්ඩ මකද අපි කාටහරි කෙනෙකුට සමාව දෙෙන් නෑ කියන්නේ අපි දේශෙන් අවල්ලගන්න නො කෙනෙක. අපි අතෑරීමට සූදානන් නෑක කියන්නේ අපිට කරපු අකට යුත්තක් අපිට බැනපු එකක් ගහපු එකක් අපේ දෙයක් ගත්තු එකක් අප මනසින් අතාරීට සූදානන් නෑක කියන්නේ මතික තිය ගන්න සසරට මහ බයානක දෙයක් එකතු කරගෙන ය ියන්නේ ඒකර අපිව සතෙක් කල්ල ගන්න වගේ මේ බවේ දිනමයි අපි කොටයෙකුට අලිකුට හුවෙනවාගේ නෙම මේ බවේදීට වඩා බොහෝම පයානක දෙයක් අපි කරගන්න අපි කෙනෙක්ව දේශයෙන් දේශයෙන් අල්ලගත්තොත් නිසා හොන්දට ඔබ බුද්ධිමත්ව ප්‍රඥාවන්තව නේත ප්‍රඥාවන්තම විදියට ඔබ කටයුතු කරන්න ඕනි ප්‍රඥාවන්ත වඩඕනේ ඔබ මනසිං අතාාරින්දඕෝනිි ඔබ මනසිං අතාාරින් ඕනිි කා ගැනවත් දේශයි තියාගෙන ඉන්නපා ක්‍රෝදේ තියයාගෙන ඉන්නපා වෛරේතියාගැෙනඉන්නපා ඒයි අල්ලා ගැනීම ඔබ කරනේ අල්ලා ගැනීම ඔබට කරපු අකටයුතුකන් ගැන හිතහිත කරන අල්ලා ගැනීම ඔබට මේ බවේ දුක විතරක් නෙමේ ගෙනල දෙන්නේ පුළු සංසාර ගමනේ තව ආත්ම කීයක් දුක්විඳින්ඩ වෙයිද කියලා කියන්න බෑ සදවේශයෙන් අල්ලා ගන්නපා සමාවදය තාරෙන් මෛත්‍රී සාගතවෙන්. භාගතුනාන්ේ දශ කරනවා නත්ති මෝහ සමං ජාලන් දැ දැල්ගැන ඔබ දන්නවා නන දැල්ගැන ඔබ දන්නවා ඒ මේ මෝහය හා සමාන වෙන දැලක් නෑ කියලා එකනේ භාගවතු වන්සේ දේශන කරද අපි අවිද්‍යාව නිසා මෝහය නිසා අපි මේ සසර නැමති දැලේ ගැ ගැල්ලයි සසර නැමති දැලේ ගැට ගැහිච්ච අය බවට අපි පත්වෙල තිව. මෝහේතම ඒකට හේතුව අපි පැටලෙන්නේ අනුවන කමයින්ද. මෝහෙ ඉන්ද එන්ද අප නුවන දියුණු කරන්නෝ නැබි. මොහය වෙනුවට නුවන දියුණු කරන්නඕන ඇත්ත ඇති සැටියෙන් දකින මධ්‍යස්ථ අන්තගාමී නවනු? ඇති කරගෙන අපි ඉතාම ප්‍රඥාව තිුණු කරන මෝහයෙන් නිදහස් වෙන අඳුරෙන් එලියට යන ඒ උතුම් පුහුණුවහි අප අකන්ඩවනියලෙන්ෝන මකද මෝහය කියන දැලේ වෙලුනට පස්සේ අපි තවායත් ඒකට මැදලතාලා අපි තේ දැලේම පැටලි පැටලි. ඒයි තියනය එකගේක් බයහනකමදේ කැන අපි විතරක් පැටලෙන්න්නේ නිත් මිනිස්ුත්තේ දැට අහු කරනවාබි. ඒ දැලට තවාය කොටු කරනවා. ඇත්ත දන්නේ නැති ය තාර්ථය අවබෝධ කරගත්තේ නැතේ මිනිස්සු රැවටිලා ඉන්න ගමන් අනිත්තාය ත්‍රවටනවා. මෝහය කියන දැලේ පැටලුනාට පස්සේ ඒ ගොලො ඒ රවටනක් කියයැන එක වංචාව කරනවා නිේ ගොල්ලු රැවටිලා නින්නේෙ ඒගොල්ලෝ සත්්‍යය කියල විශවාස කරන දේ නිය සමාධන් කරෝන අනිත්්‍යඇත් ඒක යොදෝනවා තමනුත් කලුවර ඉන්න ගමන් අනුනුත් කලුවරට මැදල දානවා. එහින්දා අනුවන කමෙන් නිතහස්සෙන් අපි උත්සහ කරන්න ඕන ඇත්ත ඇති සැටියෙන් දකිින් ටෝනි ප්‍රඥාව පහල කර ගන්නට ඕන නුවන දියුණු කරගණ ෝන අන්තිම කාරණයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි දේසන කරනවා. නත්ති තන්හා සමා නති තන්හාාව හා සමාන වෙන මුහදක් නෑ කියලා තන්නාව තමයි මුූද දැ ගඟකනං ලස්සනු පොවාත්ක ගඟක නම් වතුර හිදුනත් ගඟ පේනවානේ එක පේනවා. වතුර අඩුවනත් පේනවා. පිරුුණක් ගඟ පේනවා ති. මුහදට කොච්චර වැටනත් පිරිලද දන්නෙත් නෑ හිඳිලද දන්නෙත් නෑ කොච්ර තන්හාවත් එෙම තමයි කොච්චර ලැබුණත් කොච්චර හම්බුණත් මොන්න තරම් දේවල් තිබුණත් මූහද වගේ තමයි ලොක්කුම නදිය තන්හා නදිය තමයි තන්හා නදිය කියන්නේ නොපිරෙන නදියක් ඒ තියන මූද කවදහරි පෙරුුණත් තන්හාන තිියනම් පිරෙන්නේ. එකවේ මොකද තෘෂ්ණාවම කියන මනෝභාවේ ඉන්න තාක් කල්ල අපි නොපිරුණු අය අපි මහා හිස්පවකින් පීඩාවිදිිනාය ඇතිවීමක් නැතිකම නිසා පීඩාවිදිිනාය විදෝනාය බලාපොරොත්තු අපේක්ෂා හීන පොතිි බැඳගෙන මුසපත්වෙලා ඒවයි වහල්ලු වෙලා අපේ මේ සංසාරය ඇවිත ඇවිදිදී එන්න දට තේරුම්ගන් තන්නාව කියන්නේ මහාසාගරයක් නොප්පිරෙන්න්න සයුරක් වගේ තන්නාව කියන මනෝභාවයක් එහෙමයි ඒකයි තන්නහාවෙ තියන හිස් පව දකින්ට ඕන ඒ කවදාවක්කත් දේවල් දීමෙන් සපුරන්්ඩ පුළුවන් එකක් නෙමේ කියනෙක තේරුම්ගන්න ඕ තන්හාාව කියනක සම්පූර්ණ කරන්න කෙනෙකුගේ දේවල් ප්‍රධානය කරලා කවදාවක්ත් බෑ. කදාකත් බෑ. දේවල් ලැබෙන්ඩ ලැබෙන්ඩ ඊළංගේක තමයි ඔළුවොටෙන්නේ. ඒක තුළ තෘ්තිිමත්ව වෙන ඒකයි බුදුහාන්දුරු අපේ මනසට පහුණු කරවන්න කැනෙ යතාලාභ සතුටි ලදදයන් සතුට වෙන්ඩ. ඔක්කොම දීල සතුට ෙන්දන ඔක්කො ලාාගත්ක ක ස සතතුටින් ඉන්න න මේ බුදුහාන්දුර අපට ෝජනාක. ැබෙන දයින් සත්ට වන්න මේ මොත සත්තු නැතම් මේ මොහතේ දේවල් ගොඩා ගොඩ ගැහුණනට පස්සෙත් ඊළඟට ලබාගණ්ඩ තියන එක ගැන හිද මනිස ූලනවා. නොපපිරුණු තන්නාවෙන් නොපෙරණ තන්නාවෙන් පිරුණු නැතිතෘෂ්ණාවකින් මිනිස්සු පිඩෑවිදිෙනවා. ඒගුන්ටතන මේ ලබාගත්තට පස ඒ මධ අරකෝට ඒක ලාගත්තට පස්සේ ඒ මදති තේකක්කෝ. අඩුමත ේරුන් රංක්මත්තිඉන්න. තන්නාවේ වහල්ලු වෙලා තන්නාවේ දාසයෝ වෙලා තමයි අපි මේ සංසාරය කියන මේ මේ මහාසාගරේ ගෙලිච්ඡාය වෙලා තියන. මේකෙන් එතරවෙන් ගොඩවෙන්ඩ අපිට නහැකි තත්ත්වයක් උොදා වෙලා තියනෙ. තෘෂ්ණාවේ වහල්කමනිසා. තෘෂ්ණාවේ දාසයෝ වීම නිසා. එනි සයිතාම බුද්ධිමත්වනේ ඉතාම බද්ධිමත්ව. ඔබැහැම කෙනෙක්ම මේ දහම් කරුණු ටිකත් අවබෝධ කරගන්නට කියලා මං ඔබට මෙත් සිතින් කරුණාවෙන් ජෝජනා කරවා. මංහිතනවා ජනනී දුවත් එවගේම ඒදුවගේ ස්වාමිපුරුෂය බුද්ධික පුතනුවනුන්. ඉතාම උතුම් ත්‍යාගයක් අද මවතුමියයට ලබා දුන්නේ ප්‍රියන්තිද සිල්වා මාතාවට පනස් දෙවන ජන්මදිනය සමරත්දී ඇයට ඇයගේ හිත දකිින්ට. දේශනා වහපු බොහෝ දෙනෙකුට තමන්ගේ හිත දකිින්ට තමන්ගේ ජීවිතය දිහා බලන්ට උපකාරවත්වෙන තතාගත බුදුරජාණන් වහන්සේගේ තාම රමණීය තාම ප්‍රබල අර්ථ රැසක් අපිට පහදල දෙන ඒ උතුම් ධර්ම කොට්ටාසයක් අපි සාකච්ඡා කළ ශ්‍රවනය කළා. ඒ මතාවට සලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. ඒ අනමෝදග වන්න දෙැවියු ඒ මතාවට නිදුප් පව නිරෝගි පව දීර්ඝාවව සුදා කරත්ව. ඒ වගේම ඒ දුවගේ පියානන් එම් ලාල් ලක්ෂ්මන් පියාණන් වහන්සටත් ඒ වගේම බුද්තිික පුතාගේ ආදරනය පානන් ඉළන්ඳාරිගේ ජයරතන ආදරණීිය පානන්ටක්. එ වගේම ප්‍රියන්තිද සිිල්වා මාතාවගේ ආදරණය පානනුත්තාවම ජීවත්තෙනවා එල්කේ ද සිිල්වා තියාානන්ටත් ඒ ජනය දගගේ සියයටටත්. සීලු දෙවියන්ගේ ආසිර්වාදේ ලබේවා ඒ දුවටපුතාට වගේම බනාාපෝබට සේලු දෙවියන්ගේ ආස්සිර්වාද බේවා කරදර දුරුවේවා බාධක දුරුවේවා නිදුක්්බව නීරෝගිභාව සෝපත්බව චිරජීවනය උදාවේවා ඉතාම ඉක්මන් භාවයකදී දෙවියෝධ නේපින් අනුමෝදන් වී නිවන් දකිත්වා කෙල සාධූ කෙල ප්‍රාත්ථනා කරමු. ඒ වගේම ඉහද නම් සඳහන් කරන්නට යෙදුන විසේ සෙන්ම අභාාවේයට පත්තිච්ච අවුරුදු දෙකට කලින් පර්ලෝගිය ඒ ප්‍රියන්ත සිල්වා මාතාව ්‍යාධරණීය මෑණීින් වහන්සේ ලිලියන් පත්මාවතිමෙන්න්ඩිස් මාතාව වෙන්ඩෝන ඒ අකට ඒ මාතාව ඒ වගේම ඒ මියගිය පුංචි දරුව අවුරුදු විස්සකට කලින් එ සමෝද් නන්දුුප දරුවවා ඒ තරක්න මෙ අපේ බුද්ධික පුතාගේ ආදරණී අම්ම මිය ගිය අවුරුදු එකහමාරකට කලින් ඒ ලතා රංජනී ආතාව ඒ සියලුම මියගිය ඥාතීන්තත් වනහ පෝබ නමින් මිය ගියපු අම්ම තාතාාවෙන්ට පුළුවන් දවාදරුවෙන්ට පුළුවන් වෙනත් ඥාතීන් වෙන්ට පුළුවන් ඒ සියලු දෙෙනනාටත්. මේ වසංගතය නිසල් ලෝකේ පුරාමිය ගිය සියලු දෙනාටත් මේ පින් අත්වේවා. අමාමහනිවනම අවබෝධ වේවා සදුසාසාදුර අවසාන වස්ෙන් අවසා වස්යෙන් ඔබා පැහැම දෙනාට. ඒ දවතාවන්ට නනිවතුම් පින් කටයුතු කරමින්, නිදුක්ක නිරෝගීව අපේ ශාසනිික කටයුතු කරගන්නට අපිට මහෝපකාරිවෙන කල්යානමිත්‍ර, පුජි සුගත සෙනසුනේ නිර්මාත්‍රව අපේ සු දමසායින් වහන්සේ ඇතුළු මහා සංගරත්නේයට. අපි හැම දෙනාට මේ භවය තුලදී මුතුම් අවබෝධයට පත්වවෙන්නට මේ දේශනාවෙන් රස් වුනු පින්ංකු සල්පාරමී වේවා මේ භවේදි අපට උතු නිවන අවබෝධ කරගන්නට ැකිවනු. උපදිනැහැම ආත්ම භාාවේකම සපපුරුෂයෝමුණ ගහෙේවා කලයාන මිත්‍රියොමුණ ගැහේවා සද්ධර්මය ම ශ්‍රවණය කරන්ට ලබේවා සිහිනුවනම දියුණු කරගෙන තා මික්මන්් භාවේක දිනිමන්දකින්ට මෙ පින්කුසල් පාරමී ධර්මවේවා සාධූසාදූ සදූ ආකාසක් ාජබුම් මට්ටා දේවානාගා මහිතතිිකා පුഞඥන්තං අන මෝදිිත්වා චිරන් රක්කන්තු සාසනං ආකාසට්ටාජබුම් මට්ටා දේවානාගා මහිතතිිකා. න් ංන්නන ෝදත්වා රන් ක්කන්තු දේශනං ආගසප්ටාජපන් මට්ා දේවානාගා මහිතිිකා පු්ඥන්තං අනු මෝදිත්වා චිරන් රක්කන්තු මම්පරන්තීතිී ඔබ හැම දෙනටම තුනුරුවන් සරණින් යහපතම උදාාවේ.